වැඩමකලවදාල ගෞරවනීය මහා සංඝරත්නයෙන් අවසරයි අපේ තරුණ නායක තීක්ෂණ ගම්මන්පිල මැතිතුමා ඇතුළු අපේ කණ්ඩායමට අපේ ගෞරවනීය ස්තුතිය පළමුවෙන්ම පිරිනමනවා මේ තරුණ පිරිස මෙතනට කැඳවා ගැනීම ගැන දයාබර දියණිවරුනි පුතණුවනි ආදරණීය සහෝදර සහෝදරවරුනි මේ රටේ තරුණ පරපුරේ අද මෙතන රැස්ව සිටින ඔබ සියලු දෙනාම අපේ අනාගතය වගේම ඒ අනාගතය හෙට නොවේ අදම ඔබට බාර දෙන්න අප සූදානම් බව අප පළමුවෙන්ම ප්‍රකාශ කර සිටින්න ඕනේ ඒ වගේම අද අපේ තරුණ පරපුර අන් සෑම කලකටම වඩා විතාල අවිනිශ්චිත භාවයක වෙලී සිටිනවා අපි විශාල වශයෙන් ආඩම්බර වෙන දෙයක් තමයි අපි ලේ බිඳක්වත් නොසොල්ලා නිදහස ලබා ගත්තයි කියන එක. නමුත් 1971 අප්‍රේල් 5 වෙනිදා මේ රටේ පළමු තරුණ ලේ වැගිරීම සිද්ධ වුණා. ඒ වගේම ඒකට පාදක වුණේ ප්‍රථම වතාවට විශ්වවිද්‍යාල වලින් උපාධිධාරීන් බිහි වුණා විරකියාවෙන් පෙරන 1965 දී. ඒ හා සමගම විශේෂයෙන්ම විද්‍යෝදය විද්‍යාලංකාර විශ්වවිද්‍යාල දෙකම සිරගෙවල් බවට අවුරුදු 5ක් පත් වුණා එහි අධ්‍යාපනය ලැබූ උගත් තරුණ තරුණියන් සමග ඉන් පස්සේ අපි දැක්කේ මොකද්ද උතුරෙත් නැගෙනහිරත් දකුණෙත් අපේ තරුණ නැගිටීම් ලේ වැගිරීම් තමයි අපි දැක්කේ ඉතින් ඒ වගේ තත්ත්වයන් එක්ක සංසන්දනය කරලා බලනකොට අද තියෙන අර්බුදය ඊට වඩා විශාල ගැඹුරු අර්බුදයක්. අද මෙතන අමිතුත් පහන් නැත්තේ දරුව දෙදෙනා සාකච්ඡා කළා අපේ තරුණ පරම්පරාවට තිබෙන ප්‍රශ්න කීපයක් ගැන. ඒ ප්‍රශ්න අතරින් අද ඉදිරියෙන්ම තියෙන්නේ අපේ අධ්‍යාපන ගැටලුව. අපි නැගෙනහිර පළාතට ගියා අපේ මාසුක් පුතා අපි බැලුවා ගිහිල්ලා නැගෙනහිර විශ්වවිද්‍යාලයෙන් පිටවෙච්ච අපේ දූ දරුවන්ට දැන් අවුරුදු 3කින් රැකියා ලැබිලා නැහැ. මේ රටේ බොහෝ ආඩම්බරෙන් කියනවා 42000ක් අවුරුද්දකට විශ්වවිද්‍යාලවලට ඇතුල් වෙනවා කියලා. නමුත් එළියට එන අපේ දරුවන්ට රැකියා අවස්ථා ස්ථිර වෙලා නැහැ. ඒ නිසා දැනටමත් ලක්ෂ එකහමාරක් පමණ අපේ තරුණ තරුණියෝ සෑම තැනකම විරකියාවේ පීඩණයට හසු වෙලා තිබෙනවා. මෙතන ඒ පහන්නෑ දැරිය කිව්වා එයා අවුරුදු 21කින් උපාධිය ගත්තයි කියලා. නමුත් අද මගේ දියණිවරු දෙන්නත් රාජේ විශ්වවිද්‍යාලවලට ගියේ ඒගොල්ලන්ට විශ්වවිද්‍යාලයෙන් එළියට එන්න උනේ අවුරුදු 25ක් ඉක්මුණාට පස්සේ. ඒ නිසා මේ වියපත් වෙලා විශ්වවිද්‍යාල උපාධියක් අරගෙන රැකියාවකට ගිහිල්ලා පවුලක් ගොඩනගලා කාලයක් ඉතුරු වෙන්නේ නැහැ අපේ දූ දරුවන්ට රට වෙනුවෙන් මෙහෙවර කරන්න. එනිසා මේ රටේ අධ්‍යාපනයේ පළවෙනිම ගැටලුව තමයි මේ වියපත් වෙලා උපාධි ලබන ක්‍රමයේ වෙනුවට අඩුම තරමින් 27 වියේදීවත් උපාධියක් ලබා ගන්න පුළුවන් අධ්‍යාපන තත්ත්වයක් රාජ්‍යාංශයෙන් සකස් කිරීම. ඒ වගේම මේ රටේ උපාධි ධාරීන් කියලා පිටවෙන අපේ දූ දරුවන්ගෙන් රටට කොපමණ මෙහෙවරක් වෙනවද කියන එක අද සොයා බැලිය යුතුයි. අපි දන්නවා අපේ රාජ්‍යාංශයේ ආයතන වලට එන අපගේ උපාධි ධාරීන්ගේ තත්ත්වය මොකක්ද කියලා. අද මේ රටේ විශේෂයෙන්ම 70 දශකයෙන් ආරම්භ වෙලා මේ රටේ පරිපාලනය කළමනාකරණය පිළිබඳ ශේෂ්ත්‍රවල විශාල වශයෙන් නැතිවෙච්ච ප්‍රශ්න තමයි සියලුම දරුවන් සාමාන්‍ය පෙළෙන් පස්සේ වැදගත් පරිපාලන සේවය, වැදගත් කළමනාකරණ සේවය, ඒ වගේම වැදගත් කලා මාධ්‍යයේ තියෙන විෂයපතයන් වෙනුවට වෛද්‍ය ඉංජිනේරු විශේෂ ශේෂ්ත්‍රයට යොමු වීම. මේ නිසාම අද රටේ පරිපාලන සේවය 60 ගණන්වල තිබිච්ච රටේ විශිෂ්ටම පිරිස මේ රටේ පරිපාලන සේවයට ඇතුල් වුණා. රටේ විශිෂ්ටම පිරිස මේ රටේ කළමනාකරණ සේවයට ඇතුල් වුණා. අද ඒ තත්ත්වය අහිමි වෙලා ගිහිල්ලා රාජ්‍යාංශයත් පුජ්‍යලිකංශයත් කියන දෙකම වැහැරිච්ච ස්වභාවයකට පත් වෙලා තියෙනවා. මොකද රටේ මේ අධ්‍යාපනයේ ඇති වෙලා තියෙන විකෘතිය නිසා. ඒ වගේම අපේ අධ්‍යාපනයේ එක පැත්තකින් අපි ජපානය අරගත්තට පස්සේ ඒ ජපානයේ අධ්‍යාපනය ආරම්භ වෙන්නේ
හෝඩිය කියලා දීලා අයනු ආයනු කටපාඩම් කරලා එහෙම නැත්නම් ඉලක්කම් කටපාඩම් කරලා නෙවෙයි දරුවෙක් හැටියට තමන් gederedi හැසිරෙන්න ඕන ක්‍රමය තමන්ගේ ඇඳුම් පැළඳුම් වැසිකිලි කැසිකිලියම් එවැගේම කැලිකසල පිළිසකර කිරීම මේ සියලු දේ පිළිබඳ පූර්ණ දැනුමක් ඔහුට හෝ ඇයට ජපානයේ ලබා දෙනවා පුරවැසියා ගොඩනැගීම තමයි එහි අරමුණ විශේෂයෙන්ම අර සරල පයුවස් ක්‍රමයේ මගින් මුළු ජපානයම අවිධිමත්ව තිබිච්ච යුද්ධයෙන් කඩා වැටලා තිබිච්ච සුම්බත් වෙලා තිබිච්ච ජපානයේ අලුත් පරපුරක් අලුත් පරම්පරාවක් බිහි වුණේ විනයගරුක පුරවැසියෙක් ඇති වුණේ ඒ අධ්‍යාපනයේ මුල් යුගයේ ලබා දීලා තියෙන ඒ පළපුරුද්ද නිසා අපි එය අනිවාර්යයෙන්ම අනුගමනය කළ යුතුයි ඒ වගේම අද පින්ලන්තේ වගේ රටවල් වල අපේ හිතවත් මහත්මේ ළඟදී තමන්ගේ දරුවන් එක්ක පින්ලන්තයට ගියා පින්ලන්තයට ගිහිල්ලා ඔහුමට කතා කරලා කිව්වා ඇමෙතිතුමා හරි වැඩේ මෙහෙ අපේ ළමයින්ට උගන්වන්නේ නැහැ කියලා ඒ රටවල් වල පොත් කර ගහගෙන ගිහිල්ලා උගන්වන්නේ නැහැ ඇයි නිර්මාණශීලීත්වය නායකත්වය මේ සඳහා වෙච්ච ක්‍රියාදාමයක් තමයි එහි තියෙන්නේ අද අපි විශ්වවිද්‍යාල වල පාසලේ භෞතික විද්‍යාව රසායන විද්‍යාව එහෙම නැත්නම් ගණිතයේ මූලධර්ම එහෙම නැත්නම් භූගෝල විද්‍යාව කලාවේ මූලධර්ම ඉගෙන ගන්නවා හැබැයි ප්‍රායෝගිකව අපට පාරට බැස්සම තියෙන්නේ මොනවද කසල කළමනාකරණය කරන්නේ කොහොමද ජල සම්පාදනය කරන්නේ කොහොමද විදුලිය ලබා දෙන්නේ කොහොමද මිනිස්සුන්ව කළමනාකරණය කරන්නේ කොහොමද පරිපාලනය කරන්නේ කොහොමද පාරට බැස්සම තියෙන්නේ නීතිය මොකද්ද කියන දේවල් ගැන සොයා බලන්න මේවා අපේ අධ්‍යාපනයේ ඇත්තේ නැහැ ඒ නිසා අපේ අධ්‍යාපනයේ ඔය විදේශ රටවල කොපි ගෙනල්ලා මේ අතාරින අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් නෙවෙයි අපේ තරුණ තරුණියන්ට අනාගතය ලබා දෙන විදිහේ අධ්‍යාපනයක් අපි සකස් කරගත යුතුයි එතනදී විශේෂයෙන්ම ඇද වැටුණු විනාශ වෙලා තිබිච්ච සිංගප්පූරුව මාළු වාඩියක්ව තිබිච්ච සිංගප්පූරුව කැලිකහල ගොඩක්ව තිබිච්ච සිංගප්පූරුව එක්සත් ජනපදයේ යුද කඳවුරක මහා බ්‍රිතාන්‍යයේ යුද කඳවුරකින් ඇහැන් ඒගොල්ලන්ගේ කෑම පැතෙන් වැටෙන යම් යම් අතිරේක දේවල් කාලා ජීවත් වෙච්ච සිංගප්පූරුව රාටත් අවශ්‍ය වෙන මහත් දීපයක් බවට පත්ුනේ ඒ කුඩා දිවයින කුසලතාවයට මුල් තැන දීම නිසා කාර්ය සාධනයේ නිතරම මැනපු නිසා මට ඊටාම සතුටුයි කියන්නේ මම මහනුවර ගිය අවස්ථාවක මහනුවර ප්‍රධාන විද්‍යාලයක දරුවෙක් මට ඉදිරිපත් කළා පාසලේ කාර්ය සාධනය කොහොමද කරන්න කියලා පන්ති කාමරයේ කාර්ය සාධනය සෑම ශිෂ්‍යයෙකුගේම කාර්ය සාධනය සෑම ගුරු බහුතෙක්ගේම කාර්ය සාධනය ලැබෙන වාර්ෂික ඉලක්ක සපුරනවාද ක්‍රීඩා ගුරුවරයා එක කරනවාද ඒ වගේම භූගෝල විද්‍යා ගුරුවරයා එක කරනවාද ගණිත ගුරුවරයා එක කරනවාද කියලා ඔහු හදලා තිබුණා තාක්ෂණික ඉලෙක්ට්‍රොනික මෙවලම මම ඔහු අධ්‍යාපන අමාත්‍යාංශයට යොමු කළා ඇත්තටම මේ මුළු රටේම සිද්ධ වෙන්න ඕනේ එවැනි කාර්ය සාධන ක්‍රියාවලිය අද අපේ ක්‍රිකට් කණ්ඩායමට එහෙම නැත්නම් බේස්බෝල් කණ්ඩායමට පිරිස තෝරගන්නවා වගේ මේ රටේ අනාගතය සඳහා වෙන පිරිස තෝරගන්න නම් සාමාන්‍ය පෙළ උසස් පෙළ විශ්වවිද්‍යාලවල කාර්ය සාධනයක් තියෙන්න ඕනේ කාටද නායකත්වයේ තියෙන්නේ කාටද පරිපාලන හැකියාව තියෙන්නේ කාටද ආර්ථික කළමනාකරණ හැකියාව තියෙන්නේ කියන එක මත එහෙම නැතුව විශ්වවිද්‍යාලවල අධිසාමාර්ථ වලට මුල් තැන දෙන සහතික වලට මුල් තැන දෙන ක්‍රමවේදය අපි වෙනස් කරගත යුතුයි. ඒ කාර්ය සාධනයට මුල් තැන දෙන ක්‍රියාවලියක් ඔස්සේ තමයි මේ සිංගප්පූරුව මේ ජයග්‍රහණ පසුගිය කාලේ ළඟා කරගත්තේ කියන එක අපි අමතක කරන්න හොඳ නැහැ. ඒ නිසාම තමයි අපි මේ අපේ ප්‍රතිපත්තියේ කොටසක් හැටියට මේ කුසලතා වාදය අපි ගොඩනැගුවේ. ඒ වගේම අපි ගත්තොත් කොරියාව මේ ගැන හුඟක් දෙනෙක් කතා කරලා තියෙනවා. නමුත් අපි මතක තියාගන්න ඕනේ කොරියාවයි අපි 1960 දී හිටියේ බොහෝ දුරට සමාන තත්වයක. සමහර පැතිවලින් යුද්ධය නිසා කොරියාව බොහෝ දුරට දකුණු කොරියාව විනාශ වෙලා තිබුණි. නමුත් දකුණු කොරියාවේ උල්සාන් නගරයට මම වරක් ගියා. හුන්ඩායි ව්‍යාපාරය මුල් බැසගත්තේ එතන. කලකට පෙර මාළු වාඩියක්ව තිබිච්ච උල්සාන් නගරය අද ලෝකයේ විශාලතම නැව් තනන ප්‍රබලම නාවික මධ්‍යස්ථානයක් බවට පත් වෙලා තිබෙනවා. ඒ වගේම ලෝකයේ ඉලෙක්ට්‍රොනික වශයෙන් ඉදිරියට යන්න පුළුවන් Samsung එක, LG එක, වානේ වැනි දවන්ත කර්මාන්තනිකන පොස්කෝ වගේ ඒවා අද
කොරියාව නිර්මාණය කරලා තියෙනවා කොහොමද නවෝත්පාදනයට ආයෝජනය කිරීමෙන් අපේ රටේ අපි පාරවල් හදන්න අධිවේගී මාර්ග හදන්න ක්‍රීඩාංගන හදන්න ඇහැට කනට පෙනෙන කුළුණු හදන්න වෙන් කරපු ධනෙන් 10න් එකක් නවෝත්පාදනයට යොමු කළා නම් අපි අනාගත ඉදිරිපින්ම පණින්න නියමිතයි අනේ නිසා තමයි අපි එදා ඒ නවෝත්පාදන නගරයක් හෝමගම ඇති කරන්න මාතර ඇති කරන්න ඒ වගේ මහනුවර ඇති කරන්න කිලිනොච්චිය ඇති කරන්න අපි මූලාරම්භය ගත්තේ ඒකට අපිට සහාය ලබා දුන්නේ කොරියාව ඒ නිසා අනාගතයේ අපේ තරුණ පරපුරට ඉතුරු වෙලා තියෙන්නේ නවෝත්පාදනයේ තාක්ෂණ සේවා වලින් ලොව ජය ගැනීමේ මග පමනක් කියන එක මේ අවස්ථාවේ මම නැවතත් අවධාරණය කළා ඉන්නවා මිත්‍රවරුනි ඒ වගේම අපේ අමිතුයි පහන්නේයි ඒ සාකච්ඡාවේ මතුවෙච්ච තවත් වැදගත් කතාබහක් තමයි මොකද්ද අපේ දරුවන් රටින් පලා යෑම අද කම්කරු අමාත්‍යාංශයෙන් දවන්ත ක්‍රීඩාංගන වලට කැඳවලා මහ ප්‍රචාරාත්මක යුද්ධයක් කරලා තමයි මේ රටින් යාමට දරුවන් පොළඹවමින් ඉන්නේ ඇත්ත අද මේ රටේ ජනගහණයෙන් පහෙන් එකක් අද ඉන්නේ විදේශගතව මම හිතර හැටියට මේ ලෝකේ විශාලම ප්‍රතිශතයක් ඒක අපේ අල්ලපු රට ඉන්දියාවේ 102යි පිටරට ජීවත් වෙන්නේ අපේ රටේ ප්‍රතිශතය 120ක් අපේ වෘත්තීය වේදීන් තරුණයින් කාන්තාවන් තමන්ගේ දිවි පෙවත රැක ගැනීම සඳහා දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කර ගැනීම සඳහා බලාපොරොත්තු සහිතව හා රහිතව අද රටින් පලා යන තත්ත්වයක් උදා වෙලා තියෙනවා මේ වගේ තත්ත්වයක් චීනයේ තිබුණා අද වර්තමාන චීන ජනාධිපති ෂී ජින්පින්ගේ පියා එහි කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධානියෙක් හැටියට ඔහුට මේ පර්ල් නදී තීරයේ මුහුදට වැටෙන ඒ ෂෙන්ෂෙන් ගොන්චෝ කලාපේ කොමියුනිස්ට් නායකය හැටියට ඔහු කලක් සේවය කළා 70 දශකයේ මොකද්ද ඔහු දැක්කේ චීන තරුණයින් සෞභාග්‍ය හොයාගෙන ආලෝකයෙන් දිදුලන ධනයෙන් දිදුලන හොංකොං බලා පලා යනවා සමහර වෙලාවට බෝට්ටුවෙන් යනවා අපි ඕස්ට්‍රේලියාවට යනවා වගේ අද අපේ තරුණයෝ සමහර වෙලාවට පීනගෙන යනවා සමහර වෙලාවට හොර පාරවල් වල යනවා වෙඩි කනවා හිරේ යනවා කෙලවරක් නැහැ අවසානයේ මෙස්සී ඇවිල්ලා තමන්ගේ නායකයා වෙච්ච ඩෙන්ෂියා ඔපින්ට කිව්වා මට මේ රස්සාව තවත් කරන්න බෑ අපේම තරුණයින්ට වෙඩි තියන්න බෑ මේ රටෙන් පලා යනවා හොංකොං වලට ඒකමට නතර කරන්න බෑ ඔබේ විසඳුම මොකද්ද එහෙනම් ඉදිරිපත් කරන්න කියලා ඩෙන්ෂියා ඔපින් කිව්වා ඒ අනුව තමයි හොංකොං කියන ඒ නගරය ඒ වාණිජ කේන්ද්‍රය ඒ තාක්ෂණ කේන්ද්‍රය ඒ නවෝත්පාදනයේ මූලස්ථානය ෂෙන්ෂෙන් වල ගොඩනැගුණේ ඔබ දන්නවද ඒ ෂෙන්ෂෙන් වලට අවශ්‍ය කරන ඒ සැලසුම ගෙනිච්ච කොහෙන්ද කියලා ශ්‍රී ලංකාවේ ශ්‍රී ලංකාවට එව්වා ප්‍රධාන කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ප්‍රධානීන් හතර දෙනෙක් එකෙන් එක්කෙනෙක් පසුව චීනයේ ජනාධිපති වුණා හූ ජින්ටාවෝ අදටත් ඒ කණ්ඩායමේ ඉතුරු වෙලා ඉන්නේ ලලිත් ඇතුළත් මුදලි උපාලි විජේවර්ධන සහ සරත් අමුණුගම මහතුරු හම්බුණා අමුණුගම මහත්තයා විතරයි අද රජ ජීවතුන් අතර ඉන්නේ එදා ඒ අපේ කටුනායක නිදහස් කලාපේ ඒ බ්ලූ ප්‍රින්ට් එක තමයි ෂෙන්ෂෙන් වල ක්‍රියාත්මක වුණේ අද ෂෙන්ෂෙන් මොකද්ද ඒ නගරය තමයි අද ලෝකයෙන් තුනෙන් එකක නවෝත්පාදනය සිදු කරන නගරය චීනය ඉතාම දුප්පත් රටක ඉඳලා ඒක පුජ්‍යල ආදායම ඩොලර් 12000ක් දක්වා ඔසවා තබපු නගරය සහ ගොන්චෝ කාර්මික පුරවරේ ඉතින් අපටත් ඕන උනේ එවැනි කාර්මික පුරවරයක් මේ රටේ හොමගම එවැගේම මාතර එවැගේම කිලිනොච්චියේ එවැගේම මහනුවර ඉදිකරන්න අවාසනාවකට මේ රටේ මාධ්‍ය කූට නාටකයක් මගින් අද සමහරු කුමන්ත්‍රණ බලයෙන් පහ කිරීමේ කුමන්ත්‍රණ කතා ලියනවා හැබැයි බලයට ආවෙත් දවන්ත කුමන්ත්‍රණයකින් බලයට ඒමේ කුමන්ත්‍රණයේ පොත තමයි ලියන්න ඕනේ ඒ බලයට කිසිම හැකියාවක් නැති පුජ්‍යලෙක්ව දේශපාලන කුමන්ත්‍රණ මගින් ආගමික ගැටුම් මගින් ඒ වගේම ජන ඝාතන මගින් බලයට ගෙනල්ලා ව්‍යාජයක් මවලා ලී ක්වාන් යූ කෙනෙක් හැටියට එහෙම නැත්නම් දුටු කැමුණු කෙනෙක් හැටියට ධර්මපාල කෙනෙක් හැටියට ජාතිය බේර ගන්න පුළුවන් මවාපෑම් කළා බලයට ගෙන ඒමේ ව්‍යසනය තමයි ඒ සියලු දියුණු අපට අහිමි කළේ ඒ නිසා අපි ඔබට වගකීමෙන් කියනවා ඔබටයි මේ රට බාර දුවේ පුතේ මේ රට ඉදිරියට ගෙනියන්න නම් අපි
ऑस्ट्रेलिया वे क्रमशः विधि तीयनवाना ईस्राएले क्रमशः विधि तीयनवाना අපි ඒ රටවලට පලා යන්නේ නැතුව ඒ රටවලට වඩා හොඳ ක්‍රමසහ විදි තියෙන නූතන නවීන රටක් මේ රට තුල බිහි කරමු කියන ප්‍රාර්ථනය අපි ඔබට ලබා දෙන්න කැමතියි. ඒ වගේම ඔබට මම කියන්න ඕනි අද සමහර දේශපාලන නායකයෝ මේ රටේ විදේශ විනිමය ප්‍රශ්නේ විසඳන්න උත්සාහ කරන්නේ මේ විදේශ ගතව ඉන්න අපේ 40 ලක්ෂයකට ආසන්න පිරිසෙන් තව ඩොලර් 10ක් 15ක් 20ක් 500ක් ඉල්ලගෙන නමුත් මේ පිරිස අපට මහා සම්පතක් මේ පිරිස අපි ඉදිරිය කරා ගෙනියන්න ඕන ක්‍රියාමාර්ගයක් අපට ඕන අද අපිට පේනවා ඉන්දියාව මහා පිමි හැටියට ඉදිරියට යනවා කවුද ඉන්දියාවේ දැවැන්ත තාක්ෂණ දියුණුවේ රහස කොහොමද ඉන්දියාව ඒ පිමි විදිහට ඉදිරියට යන්නේ 2014 දී මේ දැන් ඉන්න වර්තමාන අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධුරයට පත් වුණා එතුමා ඊට කලින් ඇමරිකා එක්සත් ජනපදයට යන්න වීසා එක ඉල්ලුවාම ඇමරිකා එක්සත් ජනපදයේ ඔහුට ඒ වීසා එක දෙන එක ප්‍රතික්ෂේප කළා ගුජරාටයේ ඇති වෙච්ච ඒ ජාතිවාදී කෝලහලය ගැන කියලා නමුත් ඔහු අගමැති වුණාම ඔහුට රතු පළස එළලා ඉන්දියාවේ ඒ එක්සත් ජනපදය ඔහු පිළිගත්තා. ඔහු මොකද කළේ? ඔහු විදේශ ලේකම් විදේශ ඇමතිට කිව්වා මැඩිසන් ස්ක්වා කියන ඒ ස්ථානයේ රැස්වීමක් කරනවන්න කියලා. මේ මෑතදී ඉන්දියාවේ ඒ විදේශ ඇමතිතුමා ජයශංකර් මහත්මයා වයි බාරත් මැටර්ස් කියලා පොතක් ලියලා තියෙනවා. ඒකේ විධිමත්ව විස්තර කරලා තියෙනවා මේ මැඩිසන් ස්ක්වා එකේ මොකද්ද වුනේ කියලා. මොකද්ද කළේ ඉන්දියාව? විදේශගතව ඉන්න කෝටි 3කට ආසන්න තමන්ගේ සියලුම ජනතාව සියලුම දෙනාගේ දත්ත සහිත දත්ත වේදිකාවක් හැදුවා හදලා කාටද ශ්‍රමිකයෙකුට ඉන්දියාවට දායකත්වයේ ගේන්න පුළුවන් කවුද ඉන්නේ ව්‍යාපාර කරන ඒගොල්ලන්ට මොන විදිය ආයෝජනයක්ද ඉන්දියාවට ගේන්න පුළුවන් කවුද ඉන්නේ තාක්ෂණ සේවාවන් කරන ඒගොල්ලන්ට මොනවද රැකියා අවස්ථා ඉන්දියාවේ ඇති කරන්න පුළුවන් කියලා හොයලා බැලුවා අද මේ ලෝකයේ තියෙන විශාලම සමාගම ඇල්පබට් Google සමාගමේ එවගේම ලෝකේ වැඩිම පඩියක් ලබන ප්‍රධානියා ඉන්දියානු ජාතිකයෙක් තමිල්නාඩුවේ තරුණ ඉංජිනේරුවෙක් වන සුන්දර් පිචායි. ඔහු ඇතුළු විශාල පිරිසකගේ දත්ත වේදිකාවක් තනලා ඒ සියලු දෙනාටම ඉන්දියාව තුළ රැකියා අවස්ථා ඇති කරන්න තාක්ෂණ සේවා ඇති කරන්න අවස්ථාවක් ළඟා කර දුන්නා. අන්න ඒක නිසා අද තමිල්නාඩුව ඉන්දියාවේ ජවන ඇංජිම බවට පත් වෙලා තියෙනවා ඉන්දියානු දියුණුවේ. මිත්‍රවරුනි අපේ රටෙත් ඉන්නවා විදේශගතව ව්‍යාපාර කරන ඒ වගේම වෙල්ත් මැනේජර්ස්ලා හැටියට ඩොලර් බිලියන් ගණන් කළමනාකරණය කරන ඒ වගේම සාර්ථක ව්‍යාපාරිකයෝ විතරක් නෙවෙයි තාක්ෂණ සේවා සපයන්නෝ මේ ලෝකේ පුරාම ඉන්නවා ඒ විදියක් නෙවෙයි අපේ රටේ ගිහිල්ලා දාඩිය මාංශයෙන් ජීවත් වෙන පිරිසක් ඉන්නවා රටේ ව්‍යාපාර කඩාවැටීම නිසා ව්‍යවසාය දායකයන් හැටියට රටෙන් පලා ගිය පිරිසක් ඉන්නවා දැන් මේ පිරිසට සාප කළා වැඩක් නැහැ මේ පිරිසෙන් තවත් ඩොලර් 5ක් 10ක් ඉල්ලලා වැඩක් නැහැ මේ පිරිසේ දත්ත වේදිකාවක් තනලා මේ පිරිසෙන් ලංකාවට ගේන්න පුළුවන් ආයෝජන මොනවද මේ පිරිසෙන් ලංකාවේ ආර්ථිකය දියුණු කරගන්න ගේන්න පුළුවන් තාක්ෂණ සේවා මොනවද අපට ලබා දෙන්න පුළුවන් රැකියා අවස්ථා මොනවද කියලා බලන්න ඕන පෙරලා අපේ රටේ බාණ්ඩ හා සේවා මේ පිරිසට විකුණන වැඩපිළිවෙලක් අපි සකස් කරගන්න ඕන අපි ඉත ආඩම්බරෙන් කියන්න ඕනේ යාපනයේ දැන් මේ වැඩපිළිවෙල ආරම්භ වෙලා තියෙනවා දෙමළ ජනයාට තමන්ගේ සංස්කෘතියට අවශ්‍ය කරන තල් හකුරු ටිකද තල් රා ටිකද ඒ වගේම තමන්ගේ ප්‍රදේශයේ තිබිච්ච ඒ සෑම ආකාරයකම ආහාර වෙනත් අවශ්‍යතා අද සපයන ක්‍රියාවලියක් ආරම්භ වෙලා තියෙනවා ඉස්සර ටොරොන්ටෝ වලින් ලන්ඩනෙන් බොන් නගරෙන් සල්ලි තමයි ආවේ කිව්වේ තැපැල් කන්තෝරුව ආර්ථිකයක් කියලා අද පෙරලා යාපනයෙන් එයට බඩු මුට්ටු සපේන ආර්ථිකයක් ඇති කරලා තියෙනවා. අද මේ රටේ කාන්තාව පෙළගස්සලා එක මිලට ගේන එක නෙවෙයි කරන්න ඕනේ. මේ රටේ කාන්තාවන් දස ලක්ෂයක් අද ණයබරෙන් පෙරනවා. ඒ ණයබරෙන් පෙරන කාන්තාවන්ට සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්ත දස ලක්ෂයක් ඇති කරලා අපේ මේ 40 ලක්ෂයක් විදේශගත පිරිසට ධන උත්පාදනය කරන්න පුළුවන් බාණ්ඩ හා සේවා සැපයීමයි අපි කරන්න ඕනේ මිත්‍රවරුනි. මොකද මේ එළමෙන අවුරුදු සමයේදී අපේ මිනිස්සුත් කැමති කිතුල් පැණි වලින්
කැවුමක්කන් අපේ මිනිස්සුත් කැමති කැකුල් හාලේ කිරිබතක් උයන් අපේ මිනිස්සුත් කැමති ඇඹුල් කෙහෙල් ගෙඩියක් කෝලි කුට්ටු ගෙඩියක් කන්න අපේ මිනිස්සුත් කැමති තල්හකුරු කන්න එහෙමනම් ඒ කර්මාන්ත ටික අපි ඇති කළා නම් ඒ හරහා සේවා සපයන්නන් බවට පත් වුණා නම් පෙරලා මේ රට ඇතුලේ වැඩි අධ්‍යාපනයක් නැති හැබැයි ව්‍යවසාය දායකත්වයක් තියෙන පිරිස අපට ඒකට යොමු කරලා ඩොලර් උත්පාදනය කර ගැනීමේ හැකියාව ලැබෙනවට සැකයක් නැහැ ඒ වගේම අපි ඔබ සියලු දෙනාටම ප්‍රකාශ කරන්නේ මේ රට ඉදිරියට ගෙන යන්න නම් අපේ සමාජ ආකල්පවල වෙනසක් නව පෙරලියක් මේ රටට අවශ්‍යයි අද මේ රටේ හැම තැනකම සිදුවෙමින් තියෙන්නේ මොකද්ද එකිනෙකා අනික් කෙනාව අන්දවන එකිනෙකා අනික් කෙනාව සූරාකන එකිනෙකා අනික් කෙනා මත යැපෙමින් ක්‍රියාත්මක කරන ඉතාමත්ම නරක ආර්ථික ක්‍රමයක් අද රජයක් තියනවාද ආණ්ඩුවක් තියනවාද කියලා හිතා ගන්නවත් බැරි මට්ටමට සෑම කෙනෙක්ම තවත් කෙනෙක්ව හුරං කරන මට්ටමට පරිවර්තනය වෙලා තියෙනවා අපි පසුගිය දා හෙලිකලා මේ රටේ ආහාර ක්‍රියාවලිය කොහොමද වෙන්නේ කියලා අපි ගියා පසුගිය දා පිටකොටුවට පිටකොටුවේ හරස් සීදි වලට අපි ගියාම අපි දැක්කා එතන රට ලුණු රුපියල් 250යි කිලෝමීටර් 5ක් මෙහායින් තියෙන නාරහෙම් පිට රට ලුණු රුපියල් 750යි අතන 250යි කිලෝ මෙතන 750යි එතකොට අපේ පරණවිතාන මහත්තයා ඉතා වැදගත් විස්තරයක් අපේ මධ්‍යම කාර්ය සභාවට ඉදිරිපත් කළා අපි මේ වෙලෙන්දන්ට විතරක් දොස් කියලා වැඩක් නැහැ මොකද වෙලෙන්දා බේත් ගන්න ගියාම එතන ඔහුව හුරා කෑමට ලක් වෙනවා වෙලෙන්දාගේ දරුවා ටියුෂන් කරන්න ගන්න ගියාම එතන ටියුෂන් ගුරුවරයාගේ හුරා කෑමට ඔහු ලක් වෙනවා වෙලෙන්දා තමන්ගේ ගේ හදා ගන්න බාසුන් නැහැට එන්න කිව්වම ඉංජිනේරුවට එන්න කිව්වම එතන ඔහු හුරා කෑමට ලක් වෙනවා මේ හැම තැනකම හැම කෙනාම අන්‍යයන් හුරා කන ජාවා අලංකාර ආර්ථිකයක් ජාවා අලංකාර සංස්කෘතියක් ගොඩනැගිලා තියෙනවා මිට්ටෝරුනි එහෙනම් දුවේ පුතේ මේ අපි වෙනස් කළ යුතුයි යුක්ති සහගත පදනමක සිට මේ වෙනස් කිරීම සඳහා තමයි අපි මූලධර්ම පහක් ඔබට අඳුන්වා දීලා තියෙන්නේ ඒක අපේ අතීතයට අපි වැනි වැඩිහිටියන්ගේ අතීතයට අයිති දෙයක් නෙවෙයි ඔබ වැනි අනාගතයට අයිති මූලධර්ම පහක් අද අපේ පාර්ලිමේන්තුව මේ දියවන්නාවෙන් එහා පැත්තේ තියෙනවා මේ පාර්ලිමේන්තුවේ අවුරුදු 40ට අඩු මන්ත්‍රීවරු ඉන්නේ 26 දෙනයි ඒ 26 දෙනා අතරේ එකම තරුණ කාන්තාවක්වත් නැහැ ඒ වගේම අවුරුදු 60ත් 90ත් අතරේ ඒ වගේ දෙගුණයක් ඉන්නවා 57 දෙනෙක් ඉන්නවා එමනම් එතනින්ම අපිට පේනවා මේ රටේ තරුණ නියෝජනයක් නැහැ කාන්තා නියෝජනයක් නැහැ ඒ වගේම වැඩිහිටි නියෝජනයක් තියෙනවා ඒ වැඩිහිටියන්ට මේ නව තාක්ෂණ ලෝකය මේ සුහුරු ලෝකය තේරෙන්නේ නැහැ එහෙනම් අපි මොකද කරන්න ඕනේ ඒ වගේම මේ පාර්ලිමේන්තුවේ තුනෙන් එකක් මන්ත්‍රීවරු මන්ත්‍රීවරියන් මෙතන ඉන්නේ ඥාතීන් හැටියට එක්කෝ තාත්තගෙන් පුතා හෝ දුව එහෙම නැත්නම් මහත්තයාගෙන් නෝනා එහෙම නැත්නම් නෝනාගෙන් මහත්තයා එහෙම නැත්නම් බෑණ ලේලි මෙවැනි ඥාති සම්බන්ධයක් මත තමයි පාර්ලිමේන්තුවේ තුනෙන් එකක් මන්ත්‍රීවරු ඉන්නේ මේ යුගය මේ ක්‍රමය අපි වෙනස් කළ යුතුයි ඒ නිසා තමයි අපි හඳුන්වලා දුන්නේ කරුණු පහක් හෝප් එම් නමි ඒ කරුණු පහ තරුණ ඔබේ හිත්වල ඔබේ අනාගත ජීවිතේ ඔබේ සදාචාරය බවට ඔබේ සංස්කෘතිය බවට මේ අතේ ඇඟිලි පහ වගේ දුවේ පුතේ මතක තබා ගත යුතුයි ඒ චකුරෙන් අපි හඳුනා ගන්නේ ඔනස්ටි එහෙම නැත්නම් අවංකත්වය ඒක තමයි අද මේ රටේ නැත්තෙම ඒ වගේම ඕ අකුරෙන් අපේ ඕපන්නස් එහෙම නැත්නම් විවෘත භාවය අපි කරන සෑම ක්‍රියාකාරකමකම විවෘත භාවය ඔබේ පෞද්ගලික ජීවිතේ අපි බලාපොරොත්තු වෙන්නේ විවෘත භාවයක් ඒක ඔබේ පෞද්ගලික ජීවිතේ නමුත් ඔබේ පොදු ජීවිතේ විවෘත භාවය ඉතාම අවශ්‍යයි ඒක අපි ඉතාම බරපතල විදියට අගේනවා ඒ වගේම පී අකුරෙන් ප්‍රායෝගිකත්වය අපි දැක්ක මේ දවස්වල මහා වාදයක් විපක්ෂයේ පක්ෂ දෙකක් අතර මාක්ස් වාදයේද සමාජ ප්‍රජාතන්ත්‍ර වාදයේද ලිබරල් වාදයේද වැඩිය හොඳ කියලා දැන් විවාදයක් ආරම්භ වෙලා තියෙනවා මම හිතන්නේ ප්‍රායෝගිකව ඔය අය කවදාකවත් මේ රට ප්‍රජාතන්ත්‍රවාදී විදියට ඉදිරියට ගෙනියන්න එක වේදිකාවකට ඇවිල්ලා තමන්ගේ අදහස් පිළිබඳ විවාද කරයි කියලා එimhe විවාද කරන දිනයක් එනවනම් ඒක බොහොම හොඳයි නමුත්
විවිධ කරුණු දක්වමින් විවිධ කාරණා කියමින් මේක මගහැරීම තමයි වෙන්නේ මතක තියාගන්න මාක්ස්වාදයටවත් ලිබරල් වාදයටවත් එහෙම නැත්නම් නව ලිබරල් වාදයටවත් පැරණි ධනවාදයටවත් මේ මොනම වාදයකටවත් ඔබේ ප්‍රශ්න විසඳන්න බෑ ඔබේ ප්‍රශ්න විසඳන්න පුළුවන් ප්‍රායෝගිකත්වයට පමණයි ප්‍රැග්මැටිසම් කියලා අපි කිව්වේ ඒකයි සමහර අවස්ථාවල අපේ ප්‍රශ්න විසඳන්න අපි සාමූහිකව උත්සාහ කළ යුතුයි උදාහරණයක් ඇට මේ රටේ පොදු ප්‍රවාහණය තමයි දැන් ශක්තිමත් කරන්න ඕනේ ඒක සමාජවාදී අදහසක් වෙන්න පුළුවන් නමුත් ඒක තමයි ප්‍රායෝගික අදහස මේ රට වැනි කුඩා රටක ජනගණත්වයේ තියෙන රටක ඉදිරි මඟ හැදෙන්නේ මේ විදිහටයි තවත් සමහර විට මේ පුජ්‍යලික නිදහස අදහස් පළ කිරීමේ නිදහස ඒ වගේම නිර්මාණශීලී නිදහස තිබිය යුතුයි මේ මෑත කාලේ පොලිස් ඇමතිගේ මේ මාර්ගගත මර්ධනකාරී පනත මගින් මොකද්ද කරන්නේ රටේ නිදහස තලා දාන එක නිදහසත් එක්ක නැති වෙන්නේ මොකද්ද නිර්මාණශීලීත්වය ඒ නව නිර්මාණශීලීත්වය රටක ආර්ථිකය ඉදිරියට ගෙනියන ප්‍රධානම සාධකය නූගත් ඇමතිලා හා නූගත් පොලිස් කාර්යෝ පිරිසක් විසින් ත්‍රාඩ දේශපාලනයක ගෙනිච්චට මේ රටේ ඒ පුජ්‍යලික නිදහස පුජ්‍යලික නිර්මාණශීලීත්වය රටක් ඉදිරියට ගෙනියන්න ඉතාමත් අවශ්‍යයි ඒ වගේ රටේ ප්‍රශ්න ඉදිරියේ අපි අපේ ප්‍රායෝගික මාවත තෝරගන්නවා මිසක් අසුවල් වාදයෙන් අපේ සියලු ප්‍රශ්න විසඳනවා අය කියන මෝඩ අදහසක නොගැලපෙන අදහසක නූගත් අදහසක එක්සත් ජනරජ පෙරමුණ නැහැ නිසා අපේ අනාගතය වන ඔබ ඒ ප්‍රායෝගිකත්වයේ පදනම මත සිටගන්නේ කියන ආරාධනය අපි ඔබට කරනවා ඒ වගේම ඊ යකුරෙන් අපි බලාපොරොත්තු වෙන්නේ සහකම්පණය අද මේ රටේ නැත්තේ සහකම්පණය අනේකාගේ වේදනාව අනේකාගේ සමාජ වේදනාව අද මේ රටේ 90%කට තමන්ගේ වියදම පාලනය කරගන්න බෑ කියලා කියලා තියෙනවා 60%ක් පවුල් කියලා තියෙනවා තමන්ගේ ආදායම අඩු වෙලා කියලා ලක්ෂ 6ක් දරුවෝ පාසල් යන්නේ ආහාර නැති හින්දා ඒ වගේම 1,60,000ගේ විදුලිය කැපුවා ගිය අවුරුද්දේ විදුලි බිල ගෙවා ගන්න බැරුව මේ පිළිබඳ සහකම්පනයක් දේශපාලඥයින්ට ආගමික නායකයින්ට සමාජ ක්‍රියාකාරිකයන්ට සෑම දෙනාටම තියෙන්න ඕන මේ සහකම්පණය නැති නිසා තමයි මාෆියා කල්ලි ජාවාරම් කල්ලි හැදිලා රටේ ජාතික ධනය මහ පරිමාණයෙන් කොල්ල කන්න පෙළඹෙන්නේ රටක් බංකොලොත් වෙන ප්‍රමාණයටම ඒ කොල්ලේ දිර්දිග ගියේ මේ සහකම්පණය නැති නිසායි දුවේ පුතේ ඒ වගේම අවසාන එක තමයි එම් අකුර මෙරිටොක්‍රසි ඒක මම දැනටමත් පැහැදිලි කළා ඒ මොකද්ද කුසලතාවාදය හැකියාවට මුල් තැන දීම අපි යෝජනා කරනවා රාජ්‍ය අංශයේ සියලු ඇමතිවරු රාජ්‍ය අංශයේ සියලුම ලේකම්වරු අතිරේක ලේකම්වරු අධ්‍යක්ෂක ජෙනරාල්ලා මේ සියලු දෙනා ඇගයීමට ලක් කළ යුතුයි සියලු රාජ්‍ය ආයතන ඇගයීමට ලක් කළ යුතුයි දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇගයීමට ලක් කළ යුතුයි ඔවුන්ගේ පඩි වැඩි විය යුත්තේ ඔවුන්ගේ උසස් වීම ලැබිය යුත්තේ ඔවුන්ගේ කාර්ය සාධනයට අනුවයි මේ මෑතදී මහ බැංකුවේ වැටුප් පැඩි කළා අසාමාන්‍ය විදිහට වැටුප් පැඩි කරගත්තා ඒක හේතු දක්වන්න පාර්ලිමේන්තුවට ආවා පාර්ලිමේන්තුවේ මොකද්ද කිව්වේ අපි උද්දමනය ගෙනාව පහලට තනි ඉලක්කමට ගෙනාව උද්දමනය කිව්වා මම ඇව්වා මම ප්‍රසිද්ධියෙත් කිව්වා එතකොට අපිද අර සල්ලි අච්චු ගහලා උද්දමනය උඩට ගෙනිච්චේ කියලා එහෙමනම් උද්දමනය පහලට ගියාට මහ බැංකුවේ පඩි වැඩි වෙන්න ඕන නම් උද්දමනය වැඩි කළාට පඩි කපන්න ඕනේනේ අන්න ඒක තමයි අපේ යෝජනාව මිත්‍රවරුනි ඔය උද්දමනය පාලනය උනේ කාගේවත් පුජ්ජලික හපංකමකින් නෙවෙයි පොදුවේ මෙවැනි ප්‍රශ්න ආහම ඒකට අදාළ වෙන උත්තර ප්‍රමාණිකුත් මේ ලෝකේ තියෙනවා අර ආජන්ටිනාවේ 100 256ක තිබිච්ච උද්දමනය 113ට ගෙනල්ලා තියෙන්නේ කවුද මහ බැංකුවද නෑ මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් දෙන තිත්ත කසාය බිව්වම ඉබේම මේවා පහළට එනවා මෙයා පුජ්ජලින්ගේ හපංකම් නෙවෙයි ඒක නිසා මතක තියාගන්න මෙතන මේ රට ඉදිරියට යන්න නම් ඇගයීම අවශ්‍යයි එවැනි කාර්ය සාධනයක් ඇගයීමක් රාජ්‍ය අංශෙත් පුජ්ජලික අංශෙත් නැති නිසා හිතවතුන් සඳහා දේශපාලන අල්ලස් ලිංගික අල්ලස් වලින් මේක ඉදිරියට ගිය නිසා තමයි රට මෙතෙන්ට වැටුනේ ඒ කාර්ය සාධනය අපි තරයේම විශ්වාස කරනවා අපේ තරුණ අංශයේ කිසිම කෙනෙක් මේ පක්ෂයේ නායකින්ගේ දූ දරුවන් ඥාතීන් නැහැ මේ පක්ෂය මේ රටේ
සියලුම නව තරුණ පරපුරට සිංහල දෙමළ මුස්ලිම් අපි බාර කරලා තියෙනවා ඔබේ හැකියාව කුසලතාවයේ පෙන්වන්න ඔබට ඉදිරියට යන්න අපි වේදිකාවක් වෙන බව අපි මේ මොහොතේ සපත කරනවා ඒ වගේම ඔබට අනාගතයේ ගොඩනගන්න නම් මෙතනත් ඒක සාකච්ඡා වුණා මොකද්ද අපේ අලුත් ඩොලර් උත්පාදන ක්‍රියාදාමය අපි ඒක යෝජනා කරලා තියෙනවා තරුණ ඔබ කෙරෙහි අපේ විශ්වාසය තේපොල් රබර් රැඟලු මාර්ථිකයේ වෙනුවට ඩෙස්ක්ටොප් ෆැක්ටරි යුගයක් සුහුරු කම්හල් යුගයක් මේ රට තුල ඇති කිරීමයි අපේ පරමාර්ථය ඒ වෙනුවෙන් පාරවල් වලට ආයෝජනය කළා වගේ ගුවන් තොටුපළවල් වලට වරායවල් වලට ආයෝජනය කළා වගේ මේ රටේ නවෝත්පාදනයට නව නිෂ්පාදනයට එවැනි ආකාරයේ කර්මාන්ත පුරවලට කාර්මික ක්‍රියාවලියකට නව නගර නිර්මාණයකට ආයෝජනය කරන්න අපි සූදානම් මේක තමයි අනාගතය එහෙම තමයි කොරියාව මේ පිම්ම පැන්නේ එහෙම තමයි මැලේසියාව තායිලන්තය මේ පිම්ම පණිමින් ඉන්නේ එහෙම තමයි අපේ අසල්වැසි තමිල්නාඩුව ඉන්දියාව මේ පිම්ම පණිමින් ඉන්නේ අපේ අනාගතය තියෙන්නේ කොහෙද අපේ අනාගතය තියෙන්නේ ඇඟලුම් කම්හල් වල නෙවෙයි ඇඟලුම් කම්මල් වැහෙනකොට අපේ සොයිරියන් ස්පා වලට ගාල් වෙන ආර්ථිකයක් තුල නෙවෙයි තියෙන්නේ අපේ අනාගතයේ තියෙන්නේ කම්හල් gederata අපේ මේසේ මතට ගෙන එන නව සුහුරු තාක්ෂණ යුගයක් මත අපේ සේවාවන් gedera ඉඳගෙනම ලෝකයේ ඕන රටකට ලබා දෙන්න පුළුවන් තාක්ෂණික සේවා දැනුම තියෙන පිරිසක් එක්ක අපේ ඉලක්කය ඩොලර් බිලියන 5ක ආර්ථිකයක් අවුරුදු 3ක් ඇතුළත මේ සුහුරු කර්මාන්ත වලින් ගොඩනැගීම කවුරු හරි කියනවා නම් ඒක සීනියක් කියලා අපි කියනවා නෑ මේ රටේ අලුත් තරුණ පරපුර ගැන අපිට විශ්වාසයි මේ රටේ කෝටි දෙකක් ජීවත් වෙන ජනතාවගේ බඩවල් ගැන නෙවෙයි අපේ විශ්වාසය තියෙන්නේ ඒ බඩවල් වලට කෑම සපයන්න ඔවුන්ගේ මොළවලට හිස් වලට ආයෝජනය කරන්න අපි සූදානම් කියන එක අපි මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න ඕනේ මිත්‍රවරුනි ඒ වගේම මේ රට තුල අවංක ව්‍යවසායකයක් ගොඩනගෙන්න ඕනේ මේ ව්‍යවසායකයෝ කියලා ඉන්නේ කවුද දේශපාලණයට මුවා වෙලා ඔය උඩින් ඉන්නවයි කියන ව්‍යවසාය දායකත්වය ගැන කතා පවත්වන බොහෝ දෙනෙක් දේශපාලනයේ ශක්තියෙන් රාජ්‍ය අංශය කොල්ල කාලා තමයි ඔතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. එහෙම නැතුව තමන්ගේ දෙපයින් රැකියා ඇති කරලා රටට ආදායම් උපදවලා තමනුත් ලාභ ලබාගත්ත ව්‍යවසාය දායකයෝ අතලොස්සයි මේ රටේ ඉන්නේ. වැඩි හරියක් ඉන්නේ කවුද? ජාවාරංකාරයෝ. මේ ජාවාරංකාර පන්තිය වෙනුවට ව්‍යවසාය දායකත්ව රටක් මේ රට තුල ඇති කරන්න ව්‍යවසාය දායකත්ව සංස්කෘතියක් මේ රට තුල ඇති කරන්න අපි කැප වෙලා ඉන්නවා ඒකේ මූල බීජය අද මෙතන රැස් වෙලා ඉන්න තරුණ ඔබයි කියන එක අපි බොහොම අවධානයෙන් ප්‍රකාශ කරන්න කැමතියි බලන්න මේ රටේ තියෙන දේශපාලනගේ ලියුමක් නැතුව යන්න පුළුවන් එක තැනයි ඒ මොකද්ද විභාග දෙපාර්තමේන්තුවේ විභාග සහතිකේ විතරයි විශ්වවිද්‍යාලයට යාම විතරයි දේශපාලන ලියුමකින් කරන්න බැරි ඒ නිසාම මොකද වෙලා තියෙන්නේ මහා දවැන්ත තරඟයක් පහේ ශිෂ්‍යත්වයේ උසස් පෙළ සාමාන්‍ය පෙළ විභාගයේ විශ්වවිද්‍යාලයේ ඇති වෙලා තියෙනවා අපේ රටේ ව්‍යවසාය දායකත්වයක් මෙහෙම තිබුණා නම් කොහොමද ඇමතිවරු ගැන හිතන්නේ නැතුව බලපත්‍රයක් ලබා ගන්න විදුලිය ලබා ගන්න ජලය ලබා ගන්න කර්මාන්තයක් ඇති කරන්න වෙළඳපොළක් හොයා ගන්න නිදහස් තරඟයක් මේ රටේ තිබුණා නම් අද විභාග දෙපාර්තමේන්තුව වගේ රටේ රාජ්‍ය ආයතන 1200ම විවෘත වාස්තවික තරඟයක ඉඩ දීලා තිබුණා නම් මේ රට කොතනද මේ රටේ එහෙනම් මහා දවැන්ත ඉදිරිපින්මක් පනිනවාට සැකයක් නැහැ අපි ඇවිත් තිබෙන්නේ එම විප්ලවය කරන්නයි ඒ නිසා තමයි රාජ්‍ය අංශය ඉලෙක්ට්‍රොනික වේදිකාවක් මතට ගෙනල්ලා රටේ කෙරෙන සියලුම ගණදෙනු ඉලෙක්ට්‍රොනික වේදිකාවක් මත කරලා රටේ ආදායම් වැඩි කරන ගමන් තමන්ගේ ආදායම වැඩි කරගන්න පවුලේ ආදායම වැඩි කරගන්න පවුලේ වියදම අඩු කරගන්න පුළුවන් විදිහේ යුගයක් පිළිබඳව අපි න්‍යාය පත්‍රයක් මේ රට ඉදිරියේ හදලා තියෙන්නේ ඒකයි දුවේ පුතේ ඒ නිසා මේ වැඩපිළිවෙලත් එක්ක මේ ඉදිරියට ගෙන යන ගාමක බලවේගයේ බවට ඔබපත් වෙන්න කියන ආයාචනය අපි ඔබට කියනවා ඒ වගේම දැන් අලුත් මෝස්තරයක් ආයි ඇවිල්ලා තියෙනවා ඒ මොකද්ද මාක්ස්වාදී මෝස්තරය මේක මේ අපි පොඩි කාලෙත් අත්හදා බලපු දෙයක් මතක තබා ගන්න අවුරුදු 70ක් සෝවියට් සංගමය කියලා එකක් පැවතුණා ඒ සෝවියට් සංගමයේ මුල යුගවල දවැන්ත ආර්ථික පිමි පනිද්දී
දසලක්ෂ ගණන් මිනිස්සුන්ව සයිබීරියාවේ වදකාගාරවලට තල්ලු කළා. තනි පක්ෂ පාලනයක් ඇති වුණා. ප්‍රජාතන්ත්‍රවාදයේ මිනිස් නිදහස, සාහිත්‍යයේ නිදහස, කලාවේ නිදහස නැති වෙලා ගියා. ජර්මනියේ එක පැත්තක දියුණු නිදහස් රටක් ගොඩනැගිද්දී අනිත් පැත්තේ පීඩාවෙන් පීඩාවට පත්වෙච්ච රටක් ඇති වුණා. තරුණ තරුණියෝ අන්තිමට ලීවයිස් ඩෙනිම් කලිසමට, ට්‍රාන්සිස්ටර් රේඩියෝවට, මැක්ඩොනල්ඩ් මැක්බර්ගේකට ඒ සමාජ ක්‍රමය එක වෙඩිල්ලක්වත් පත්තු කරන්නේ නැතුව පෙරලා දැම්මා. නමුත් මේ රටේ වියපත්ෙච්ච දේශපාලන පක්ෂ කීපයක් නැවත හදනවා අපිව ඒ බෝල්ෂෙවික් සිර කඳවුරට, ඒ නැගෙනහිර ජර්මනියේ ගොඩනගලා තිබිච්ච ඒ කොන්ක්‍රීට් සිර කඳවුරට ගෙනියන්න. මේ තරුණ පරපුරෙන් අපි ඉල්ලනවා ලෝකයෙන් පාඩම් ඉගෙන ගන්න. බොරු කතාවලට, වංචනික ප්‍රකාශනවලට අපි නැවත වතාවක් අපේ අනාගතයේ උගස් තැබිය යුතු නැහැ. අපි ඇවිත් තිබෙන්නේ ඔබට ඒ කොන්ක්‍රීට් කණු වලින් ගොඩනගපු ඒ සිර කඳවුර වෙනුවට, තනි පක්ෂයක ආධිපත්‍යය වෙනුවට, ඒ පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ අනසක අනුව නැටවෙන දේශපාලන නියෝජිතයන් වෙනුවට නිදහසක් ක්‍රියාකාරීත්වයක් තියෙන නිදහසේ කඳවුර බිහි කරන්නයි කියන එක අපි මේ අවස්ථාවේ අවධාරණයෙන් කියනවා. එහෙමනම් දුවේ පුතේ, අද මෙතනට රැස්වෙච්ච ඔබ සියලු දෙනාම නිවෙස් වලට මේ පණිවිඩය රැගෙන ආ යුතුයි. මේ ඉදිරි කාලයේ එන්නේ දේශපාලන වශයෙන් අතිශයින් තීරණාත්මක යුගයක්. මේ රටේ අවියාවුද අතටගෙන රාජ්‍ය බලය වෙනස් කිරීම සඳහා 71 87 දී දකුණේ පිරිස් උත්සාහ කළා. දෙමළ ඊලාම් රාජ්‍යයක් පිහිටවීම සඳහා අවියාවුද අරගෙන උතුරේ තරුණ පිරිස් උත්සාහ කළා. ඒ සියල්ලම ලේවැගිරීම් වලින් ඉතාම භයානක ලෙස විනාශකාරී දේවල් මේ රටට එකතු කළා මිසක් සාධනීය දේවල් ඉතුරු කළේ නැහැ. ඒ නිසා අපි මේ අතීතයේ අපි සියලු දෙනා වැරදි කරලා තියෙනවා. ඒ අතීතයට අපි සමු දීලා අනාගතය නිර්මාණය කරන්නට මේ අවස්ථාවක් කරගමු. මේ රටේ තරුණ පරපුර තමයි මේ රටේ 2022 ජූලි 9 වෙනිදා ගෝඨාභය රාජපක්ෂ නමින් බලයට පත්වෙච්ච ඒ කුමන්ත්‍රණකාරී පෞල්වාදය අවසන් කළේ. ඒක මතක තියාගන්න. ඒක අනාගතෙත් ඕන මොහොතක සිද්ධ වෙන්න පුළුවන්. අද බොහෝ දෙනෙක් මේක අර ඇමරිකන් කුමන්ත්‍රණේ, අර කුමන්ත්‍රණේ, මෙහෙ කුමන්ත්‍රණේ කිය කිය මේ දවැන්ත මහජන අරගලය හැල්ලුවට ලක් කරන්න උත්සාහ කරනවා. සමහර තෙල් සංස්ථාව පාලනය කරලා, තෙල් සංස්ථාව විනාශ කරලා, තෙල් පෝලිං හදපු අයත් අද කුමන්ත්‍රණ කතා පවත්වනවා. කුමන්ත්‍රණය දැනගන්න ඒගොල්ලන්ට පුළුවන්. ගියානම් කණ්ණාඩිය ඉස්සරහට කවුද කුමන්ත්‍රණකාරයෝ කියලා. ඉදිරියේ මේවා එළිවෙයි, ඒක වෙනම ප්‍රශ්නයක්. නමුත් අපි එක දෙයක් කියනවා, ගෝඨාභය මහත්තයා, මහින්ද මහත්තයා පළවා හැරපු කුමන්ත්‍රණයක් නම් ඒ කුමන්ත්‍රණය කළේ 120,000 කන අපේ රටේ ජනතාවයි කියන එක අපි ඒගොල්ලන්ට මතක් කරනවා. ඒ වගේම නැවත කිසිම දාක මේ කොල්ලකාරී පවුලට හා ඒ පවුල එක්ක දේශපාලනය කරලා රට රවට්ටපු ලේවගුරු පිරිසවලට මේ රටේ දේශපාලන බලය ලබා ගැනීමට අපි ඉඩ තියන්නේ නැහැ කියන එකත් අපි මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න ඕනේ. ඒ නිසා මේ රට අද සියලු දෙනාටම විවෘතයි. ඒ නිදහස් ලෝකයේ ගොඩනගා ගැනීම සඳහා, ඒ නිර්මාණශීලී ලෝකයේ ගොඩනගා ගැනීම සඳහා, ඒ අනාගතවාදී රට ගොඩනගා ගැනීම සඳහා, ඒ පරිසර හිතකාමී රට ගොඩනගා ගැනීම සඳහා, ඒ නව ජාතික සංස්කෘතියෙන් පිළිගනිමින් ඒ ජාතික සංස්කෘතියින් එක ඉදිරියට යන නව මිනිසා තීරණය කර ගැනීම සඳහා, පැහැදිලිවම ඒ සංස්කෘතික තරුණයා නිර්මාණය කර ගැනීම සඳහා ඉදිරියට එන්න, ඉදිරියට ඇවිත් කැප වෙන්න, මේ ඉදිරි මාස 6 ඇතුළත ඔබ හැරෙන්න, රට හැරවීම නිශ්චිතයි. බොහොම ස්තුතියි.